කතාව තමයි අහිමි සෙනෙහේ ඔන්ලයින් පුස්තකාලය YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා හැමදාම කතා බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි හයි ළමයි අද කතාව වොයිස් කරලා තියෙනවා කැමතියට අහනගම කතාව බලන්න පුළුවන් අකමැතියට සද්දය අඩු කරලා බලන්න පුළුවන් අඩුපාඩු ඇති සමාවෙන්න එහෙම වුණොත් අම්මා ගෙදර ගින් අරක බොනවා හරිද බලමු ඒ මගේ ආදරේ කවදාවත් කාටවත් ආදරෙන් කරන්නේ නැහැ කියලා හිතන් හිටපු එයාගේ ජීවිතේට මම ඇතුළු වුණේ බලයි හැබැයි මම දැනන් උන්නා ඒ හිතේ මම ගැන ලොකු ආදරයක් නැහැ කියලා මොකද එයාගේ කලින් ගෑනු ළමයා තාමත් එයාගේ හිතේ හිටියා ඒත් මට ඕන වුණා එයාගේ හිතේ තියෙන දුක නිවන්න එයාව අහන් ඉන්න කෙනෙක් වෙන්න මට ඕන වුණා එයා මාත් එක්ක හිටියාගේ පාළුම කා ගන්න වගේ එහෙන් මට එයා කිසිම අඩුවක් කරේ නැහැ මාස ගානක් එයාගේ මේ ලැබෙන නොලැබෙන ආදරේ ළඟ මම දුක් විඳා ඒත් මම එයා එක්ක හිටියේ හරි සතුටින් එයාගේ හිතේ මම ගැන ආදරයක් ඇති වෙනකන් මම හැම තප්පරයකම බලන් වුණා අම අරක බිව්වද කලවර හස දිහා බලන් වුණ මම ගැස්සුනේ දුරකතනට ආව කෙටි පණිවිඩයකින් ඔව් ඒ එයා මගේ මුණට ලස්සන හිනාවක් ආවා නෑ ඉතලා මොනවද කරන්නේ ඕක බොන්න මට බෑ ඇයි එයා හුවේ ටිකක් තරහින් ඔය ආස නැද්ද දරුවෙක්ට තමුසෙට පිස්සු තමයි ළමයි හදාගන්න මම තාම ස්ථාවරයක් වෙලත් නෑ හරි ඔයා බය වෙන්න එපා එහෙම දෙයක් වුණත් මම බලා ගන්නම් තමුසෙට කියලා වැඩක් නෑ ඔයි මම හිස් අහස දිහා ඔහෙ බලන් හිටියා මව් පදවිය ඒක කොයිතරම් සුන්දර හැඟීමක්ද ඒක විඳින්න හැම ගෑනු ළමයෙක්ම ආසයි මම හරිම නිහඬ චරිතයක් ඒ නිසා මට වැඩිය යාළුවෝ නැත් හිටියේ නැහැ ඉතින් මගේ ජීවිතේ ගෙවුනේ තනිකම එක්ක පුතේ ඔයා එන්න අම්මා මගේ මැනකව බලා ගන්න තාත්තා පස්සේ කැමතිවේ දැන් බොරුවට බැන්නට මම මගේ හිස් කුසට අත තියන් කතා කරා ඇත්තටම මේ පාළු ජීවිතේට යා හරි ආවනම් අම්මා ටික කාලෙකට මේක නතර කරමු මට ටික දවසක් දෙන්න සෝරි ඔව් ඒ තමයි යගින් ආපු අන්තිම මැසේජ් එක ඉතින් මම මටම හිනා වුණා කඳුළු අතරින් මම පිස්සියක් වගේ හිනා වුණා දැනන් උන්න මෙහෙම දවසක් එන බව මේ නැවතීම ටික කාලෙකට නෙවෙයි හැමදාටම කියලා මම දන්නවා ඉතින් හේතුවක් නොහම මම එයාට සමුදුන්නා එයා මාව හැම තැනින්ම බ්ලොක් කරලා දාලා ඒ වේදනාව දන්නේ එහෙම උන කෙනෙක් විතරයි එයාගේ හිණයක් තිබ්බා දවසක හොඳ ලේකෙක් වෙන්න ඉතින් එයා ඒ වෙනුවෙන් කැප වුණා එයාගේ ගමනට මාව බාධාවක් වෙන්නේ නැති සති තුනකට පස්සේ මම වැඩ ඇරිලා ආපු ගමන් ඇඳ ඇලුනේ ඇඟට දැනුණ තෙහෙට්ටුවට වෙනදාට වඩා හරි අමුත්තක් දැනෙන්න ගත්තා එක පාරටම බඩ කලතගෙන උක්කාරට ආවා මගේ අත නිකම්ම ගියේ මගේ කුසට ඉතින් එයා ඇවිද්ද මම මගේ හොඳම යාළුවා පබ්ලෝට ඩොක්ටර් කෙනෙක්ව හම් වෙන්න ගියා ඔව් මගේ සැකේ හරි මම අම්ම කෙනෙක් වෙන්න යනවා අයියේ ඔයා දන්නවද ඔයා දැන් තාත්තේ මට අඬන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ මම ගෙදරව මේ ගැන ගෙදරයිට කියන්න මට ඒකට හයියක් නැහැ ඒත් කියන්න වෙනවා එයාලා මාව ගහලපන්නයි මේක දැනගත්තම ඒ දෙයට මට මූණ දෙන්න වෙනවා මොකක් ඔබ මොකක්ද යකෝ කරගත්තේ අනේ දෙයියනේ හිටපන්කෝ තාත්තා එනකම් ඒ අම්මගේ ප්‍රතිචාරය අම්මා හරි ඒ හිතේ තියෙන දුක මට තේරෙනවා ඒත් මම අසන නයි අම්මේ එදා තාත්තා අයියා අම්මා හැමෝම මට බැනලා ගහලා එලව ගත්තා අතට අහුණ ඇඳුම් දෙක තුනක් තරම් මම මගේ යාළුවගේ ගෙදර ආවේ බෝඩිමක් හොයාගන්නකම් දැන් හිත නිදහස් මම මූණ දෙන්න බයම වුණේ ගෙදරට කියන එක දැන් ඒකත් හරි පැටියෝ අම්මා මගේ පුතාව බලා ගන්නවා රත්තරන් මම මගේ දරුවා හොඳ ගුණයාපත් දරුවෙක් විදිහට ලොකු කරනවා මට පුදුමයි මම ගැන හරියට මහ ගෑණියෙක් වගේ හිතන්න ආරම් මම මට ඉක්මනට බෝඩිමක් හොයලා දෙන්නකෝ ඉස්සුද බං උඹ අපේ ගෙදර ඉඳපන් මට බෑ බං උඹලගේ අම්මගේ මූණත් එච්චර හොඳ නැහැ බබලු මට එයාගේ ගෙදර ඉන්න බල කරත් මම එහෙ හිටියේ සතියයි මම ගාලෙන් බෝඩිමක් කරගත්ත පුංචි හෝටලයක රස්සාවකුත් හොයාගෙන රස්සාවක් කිව්වට මට එතන කරන්න තිබුණේ ඇත්තටම පිඟන් හොදන්න
मम्मे उगत्म पेतक दाला मे रसाव तोरगते धरवे रसावा खोयागनवा की अमार देस मगे पेटियावेन कोच्चर अमार वेडकना मम्म हर आसावे कला गेदर पिंगा कति मेलून मम्म अद इकना इंदूल पिंगा होदन ये मुनवांग मट आल बलापुर ये मगे पेटिया ए आड़ मम्म लसन लोकिया कदल दिन इतनी मगे कुसट मस हे मट आरचुना रटगी बब अंडन मट कंदू हेम देम मम्म धरागत्ता मट तीन दुख अपे धरवागना की अवस्थावक बुनेक कमक नैरा ओया ओयागे अनागते लसन कर मम्म वगे गैनी को आड़ गलपेना नह ओयाव कूड़ा पड़ने वह मोटम वसर देख कट पास शेषकुनल भंडार अतर नवकथा पुते नम दिहा मम बलांगे हरिम आडंबरे ओह ऐ प्रसिद्ध लेख के ऐगे नवकथा पिसुन वगे मेद वसले हमोम कियवन मम ते पिसन गे कने अदवन तुर या अतिलोन हम पोता मम एगत हर परश्रम डरा तेम पुतु ओयागे तातव दे हमोम दंडव या मेन मेवागे सूपर मैन कने अंदोड वाड़ीवेला सेल्लाम कर कर इन्ना पूंछी पुता मुकुद नदन हिनावेनो चाचा इतिक मेतरम काले केवर एक बलागत मामा उना ए आगे काटीं पिटोन फालवेन वचने थाता मगे असलिंग कांदलु पितार गेलुवा पटिया थुरुलु करम मामा एंडुवा ऐय ऐय अपे दालगे ओ आगे पटिया कवधारे वागे नहते मामा हरी असरन वेनवाये कंदल पीहदागन सुध दिग गौम कैसे पंसल अद पोने पंसा नेलुम्मल विकुनोन मम अहुन हेम देम करा एम आगे पुतागे अनागते पुतावर लेस्त करकिन मल बास कट कत्तरंग हवस पंसल टावे हरम सतटे पुंच पेटेवा पुटे वाड़कर वाला मम्म मल्टिक लसन बास कट्टदम्म इतने गंबर कटहांड मल हद मेल उ मम एक् पारट में हरल बेलवा कोहम अम्म दर मम कटहांड ए हिटी अहू शेस सुधु शर्ट कल कल मेदला को चेरगा उडट उसला ए हरम लसना ए अलग हरी सुगंध එයා හිටියේ රුපියල් 500 කලයක් දික් කරගෙන එක අතකින් ෆෝන් එකට මූණෝ බාගෙන මම වැවුලන අතංගලි වලින් මල්ටික එයා අතට දුන්නා විශ්වාසයි එයා තාමත් මාව දැක්කේ නැහැ මහත්තයා ඉතුරු ඉතුරු දෙන්නත් කලින්ම එයා යන්නයි හැදුවේ ආ ඉතුරු තියාගන්න අනේ පින් මහත්තයා මගේ හඬ ඒ තරම් අසරණ කටහඬක් ඒ නිසා වෙන්නේ එයා ඔලු උස්සල බැලුවේ අමා එයාගේ ඇස් විසල්ුනේ මාව දැකලා මගේ අතේ හිටිය පැටිය දැකලා එයා තවත් බය වුණා මම කියන්න කලින් මෙයා අඳුරගන්න නැති ඒ එයාගේම දරුවා බව පුතා සේසත් වගේමයි ඒසේ විදිහටම පුතාටත් තිබුණා සේසත් කොහෙද බබා යන්නේ ධෝනි ඔයාව හොයලා අඬන්න ගත්තා ए आगे अत पुंची धरवे वड़ागत्ता लसन के लुना ए आगे बीरंद सह धरव के मट तेरम गिया मगे पपुव हत अटकटम पेलन तरम वेदनावक मट एवे लेदनुना अया हरिम सुंदर योध्या स्ट्रेट करप को सिहिल सिरूर अतर मे आसना मम हिथि माव ए आयक ससंदल बेलवा पिंग होदल वेलून पेलन अत निपने अवर नून नियपोत इति मम वगे के शेसाति अहल की मतियान पुल एम मम हिस भीम बरकर कौद बाबा मे
මේ දන්නේ නැහැ බබා මම මල් ගත්තේ මෙයාගෙන්. ඒ ඇස් ගැස්සුනා මම දැක්කා. ඒ ඇස්වල තිබ්බේ මොකක් දෝ දුකක්. අනේ ෂෝක් බබේ. ආ පුතා මේක ගන්න. එයාගේ බිරිඳ එයාගේ අතේ තිබ්බ බැලුන් දෙකෙන් එකක් පුතාට දුන්නා. අනේ පින්න ඕන. පුතු ආන්ටිට තැන්කියු කියන්න. තැන්කියු. ඔහුගේ දැස් තිබුණ මගේ අතේ හිටපු පුංචි පුතා දිහාවට ඒ ඇස් රතු වෙලා. එයා එහෙම එයාගේ දෝනුවත් වඩාගෙන යන්න ගියා. ඉතින් එයා සතරින්නම් මඩ එච්චරයි ඕන. ඇස්වල කඳුළු පිහදාගෙන මම ඉතුරු මල් ටික බුදුන්ට පූජ කරලා පය දෙකක් විතර බුදුන් වෙන්ද හිතේ දුක යන්න. මිනිස්සු එකා දෙන්න අඩු වෙන පටන් ගද්දි මම බැලුවේ ඔරලෝසුව. වෙලාව රෑ 10යි. මම දරුවා වඩාගෙන පාරට ඇවිදගෙන ආවේ මලමිණියක් වගේ. පාරත් පාළු පාටයි. හරියට මගේ ජීවිතේ වගේ. අම්මා පාළු වැවරවුමේ එයා ඔහේ ඉඳගෙන ඉන්නවා. එයාගේ වයිෆ්වත් දෝනිවත් පේන්න හිටියේ නැහැ. අයියේ මගේ හඬ ඒ තරම් ප්‍රේමණීයව ඇහෙන්නේ නැති. එයා පපුවට අතක් තියාගත්තේ බිම ඉඳ ගන්න ගම. අම්මා ඇයි තමුස මෙහෙම දෙයක් කරේ? ඇයි මට නොකියුවේ? ඇයි තමුස මෙහෙම තනියම ඉඳවන්නේ? මට දරුවා ගැන කියන අවස්ථාව ලැබුණේ නැහැ අයියේ. ඔයා කොහොමත් මගේ ළඟ හිටියේ කැමැත්තෙන් නෙවෙයි. ඉතින් දරුවා හේතුවක් කරගෙන මට ඔයාව මගේ ළඟ රඳව ගන්න ඕන උනේ නේ. ඇයි තමුස ඉදා මම කිව්ව දේ නොකළේ? මගේ මුවේ හරි අහිංසක හිනාවක් ඇඳුණා. තමුසේ මහා පඬිත ගෑණියෙක්. මට ඔයාව මතක් වෙන්න තියෙන එකම සිහිවටනේ මේ ඉන්නේ. එයා ඔයා වගේමයි අයියේ. තරහ ගියාමත් ඔයා වගේ රතු වෙනවා. මම කිව්වේ කඳුළු මැදින් හිනා වෙවි. තමුසේ මට එච්චර ආදරේ කළාද? මට ඒකට දෙන්න උත්තරයක් නැහැ. මම හිනා වෙලා බිම බලාගත්තා. තමුසේ කොහොමද දරුවා එක්ක ජීවත් වෙන්නේ තනියම? මම රස්සාවක් කරනවා. මොකද්ද? රාජ් හොටෙල් එකේ. මොනවද? පිංගම් හොදනවා. එයා හිස දෝතිම බදාගෙන වැව් බැම්මට බර වුණා. වෙලාවක නෝනා එක්ක ඇවිත් යන්න එන්න. ඒකේ කෑම හරි රසයි. මට සතුටුයි ඔයාගෙන. ඔයා හරි ලස්සනට කතා ලියනවා. දන්නවද? මම ඔයාගේ හැම පොතක්ම කියවනවා. ඔයාට මගේ සුබ පැතුම්. අම්මා. එයා හඬ පුදුම විදිහට බිඳිලා. ඔයා සතුටින් නම් මට වෙනමකුත් එපාරත්තරම් පරිස්සමින් ඉන්න මහත්තයෝ. අම්මා මට සමාවෙන්න. දෙයක් ඉල්ලන්නද? මොකක්ද මම ඕන දෙයක් දෙන්න. මේ ආත්මේ ඔයා මට නොලබුණාට කැමති නම් ලබන ආත්මේ හරි මගේ වෙනවද? අපේ පුතයි ඔයයි මමයි අපි ඒ ආත්මෙදි ලස්සනට ජීවත් වෙමු. මම හරි ආසයි ඒකට. එයා කඳුළු අතරේ හිස වැනුවා. මම අවුරුදු ගාණක් හිර කරන් වුණ දුක යනකම් මේ පපුවට හිස තියන් ඇඬුවා. කොච්චර වෙලා අපි එහෙම හිටියද දන්නේ නැහැ. පරිස්සමින් ඉන්න. බුදු සරණ. අපි දෙන්නම ආට ආදරේ. ඒදේ හිත ගල් කරගෙන මම එයාට සමුදීල බස් රථයට ගොඩ වුණා. මේ ආත්මෙදි වෙන්නුණත් ලබන ආත්මෙදි අපි මුණ ගැහුමු. එදට මාව දාලා යන්න එපා.